ඔයාල තමත අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාත බටනය ක්ලික් කරලා දැම subscribe කරන්න. ඒ වගේම පාත සින්නෝ ක්ලික් කරලා අලුතින් upload වෙන අපේ video එවිලම බලාගන්නත් පුළුවන්. නිසංසලා නාමල්ගම කියන තරුණියක් විසින් මුහුණුපතර එක් කරලා තිබුණ ඉතාමත් සංවේදී ඇසට කඳුලක් එක් කරන කතාවක් අපට හමු වුණා. ඇත්තටම මේ කතාව අද සමාජයට ගොඩක් වටිනවා කියලා හිතුන නිසා තමයි මේ ආකාරයෙන් එම කතාව අපි ඔබ වෙතට ගෙන එන්නේ. පිරිමි කටහඬක් එන්නේ මගේ පැල්කොටේ ඉදිරියෙන්. මගේ පැට්ට තාම මිදුලේ. කවුද දන්නේ නැහැ. අතේ තිබුණ දරකෝඩු ටික බිම දැමූ මං සායට උඩින් හැඳවුන් කබල් චීත්‍ය ගලවා දහඩිය පිරුණු මුහුණ පිස දමමින්ම දුව ආවත් එක එල්ලේම ඔවුන් හිටිතැනට නොගියේ කවුරුන්ද ඉන්නේ යනුවෙන් රහසින් දැන ගැනීමට උවමනා වූ නිසා. රූ සම්පත්තියෙන් පින්වන්ත පාටති මහත්තයෙකුයි නෝනෙකුයි. පේන හැටියට දරුවෙකු ලැබීමට සිටින ඇත්තියක්. මල්ලඟ බිස්කට් තියෙනවා, අපි දෙන්න කමුද? වතුර බාල්දියක සෙල්ලමේ හිටි මගේ දුප්පත් පැට්ටව අර සුදු නෝන වඩා ගනිමින් ඇහුවා. මං ඇරෙන්න මගේ පැටියව මේ තාක් කාලෙකට කවුරුවත් වඩාගෙන නැහැ. මටත් නොදැනෙම දෙනත කඳුලින් තෙත්වී ගිහින් තිබුණා. උපන්දා ඉඳන්ම මගේ තුරුලෙම හිටපු මගේ පැට්ටගි කට බෙරි වුණා. පොඩි එකා අඬනවා, ඊට කලින් යන්න ඕනේ. කවුද දෙයියනේ මේ පින්වන්ත ජෝඩුව? විස්තර කතා කරලා තේ ටිකක්වත් දෙන්න ඕනේ. මගේ දුප්පත් පැල්කොටින් බොන්න පිරි නැතිවේද දන්නෑ හිතමින් දෙනටේ තිබූ කඳුළු පිසලූ මම හැංගී උන් තැනින් එළියට ඇවිදින් කට ඇද කරමින් සද්දයක් නොනගාම කඳුළු පමණක් වක්කරන මගේ අහිංසකයව වඩා ගනිමින් නෝනලා කොහෙද කියමින් ඇසුවත් මා හිතූ තරම්ම මගේ හඬ පැහැදිලි වුණේ නැහැ. අපි මේ වැව බලන්න ගිය ගමන් අක්කේ, අපි අදිත් මේ චූටිය බාල්දියේ, එද්දිත් බාල්දියේ, අනේ දැක්කම ආසාවේ බැහැ. ඒකයි වාහනේ නවත්තලා බලල යන්න ආවේ. සුපුරුදු සුවඳක් දැනුණා. ඔවුන්ට නොදැනෙන්නට හෙමිහිට නාස්පුඩු විහිදුවා. ඒ සුවඳ ආග්‍රහණය කරපු මම එහි සුපුරුදු බව මතක් කළා. මුළු හිතම දැවි ගියා වගේ දැනුණා. එය අතීතයේ එක මතකයක නැවතුණා. එක වරම අසල හිටගෙන හුන් මහත්තයා දෙස බැලූ මට ආපසු වෙනතක් බැලීමට අමතක වුණේ මුළු අතීතයේම ඒ වෙලාවේ හිතේ ඇඳී ගිය නිසා. ඒ සුදු මුහුණ වසා ඝන රැවුලක් වෙවිලා තිබුණා. ඇත්තටම පෙරදා මා පෙම් කළපු ඔහු අද බොහෝ සෙයින් වෙනස් වී තිබුණා. ඒ ඇසුත් කර කියාගත කිසිවක් නොවී අතරමං වී තිබුණා. අතීතයෙන් වර්තමානයට ආවත් තවත් එක වචනයක්වත් කීමට මට වාරුවක් නැහැ. දෑතින්ම මගේ කිරිකැටියාව වඩාගෙන පැල්කොඩේට දුවගෙන ආපු මම දඩාස් ගා දොර වැසුවේ කිසි දෙයක් හිතා ගැනීමට වෙලාවක් නොවූ නිසා. ඒ මොකද වුනේ? හිතුවද දන්නේ නැහැ අපි ළමයි හොරු කියලා. මොන ගෑණියෙක්ද මන්දා? නෝනගේ කටහඬ පමණක් ඇහුණත් කී දේවල් මොනවද කියලාවත් හිතාගන්නට බැරි තරමටම හිත අතරමං වී තිබුණා. වාහනේ පනගන්වන හඬ ඇහෙද්දී ජනෙල් රෙදි කෑල්ල ටිකක් වෙන්න ඔසවා ඒ දෙස බැලූ මං හයක් හතරක් නොදන්න මගේ පැටියට, මගේ වස්තුවේ අර ඉන්නේ ඔයා හැමදාම නිදාගන්න කලින් අහන කතන්දරේ ඉන්න ඔයාගෙම තාත්තා කියමින් ඇඟිල්ල දිගු කළත් මං තරමටම බියගලුව හිටපු ඔහු බෙල්ල බදාගෙන අනෙක් පැත්තට හැරුණා. හිත ගිගුරුම් දෙයි. වේදනාව දරාගෙන අදක් කියන්න තියෙන්නේ සමාවයම් මට. සුන්දර වර්තමානෙක ඉන්න උඹට අර මං නිසා අසුන්දර වුණු අතීතේ මතක් කෙරුවට.